ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ඡන්ද ගැන කියද්දි දිවෙන කෙනා ඡන්ද තියන්න අපෙන් බාධාවක් නැහැ. කවුද කියන්නේ IMF එක? ඒගොල්ලන්ට අදාළ නැහැ. උනාට ඒගොල්ලෝ එහෙම කියනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය හොඳයි. ජේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් සඳහන් කරන ප්‍රකාශය. ඉතින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් මහතා සඳහන් කරනවා කියලා දිවින පුවත්පත කියනවා. ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවෙනි සමාලෝචනය පසුගියදා නිමා වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රීට බූව මහතා මේ බව සඳහන් කරා කියලා තමයි දිවින පුවත්පත කියන්නේ. ඉතින් ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බවත්, ණය තිරසරභාවයේ සඳහා වන මාවත තවමත් දුෂ්කර අඩියක පවතින බවත් කියා සිටියහු. එබැවින් ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය දැඩිව පවතින බවත් අවධාරණය කරා. ඉතින් මේ අතර ඉදිරි මැතිවරණ වකවානුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රීට බූව මහතා සඳහන් කළේ, ඕනෑම රටක මැතිවරණ පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූර්ණ වශයෙන් ගරු කරන බවත්, ඒ සඳහා මූල්‍ය අරමුදල අනුගත වන බවත්, ඉතින් කෙසේ වෙතත් මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාල රාමුවට යම් බලපෑමක් මැතිවරණ මගින් ඇතිවිය හැකි බවත් ඔහු එහිදී සඳහන් කරා කියලා තමයි වාර්තා කර තිබෙන. ඉතින් ඒ එක්කම අද ලංකාදීපයේ කියන ඡන්දෙන් අලුත් ආණ්ඩුවක් ආවොත් සාකච්ඡාවට සූදානම් කියලා මූල්‍ය අරමුදල සඳහන් කරනවා. ඉතින් මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එයට ඇහුම් කන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්. නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්ථවාදී විය යුතු බවත්, ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රූව මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරා කියලා තමයි ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කර සිටින්නේ. ඉතින් ඒකම IMF එක බොහෝ බලපෑම් සිදු කරමින් සිටිනවා. සමහර දේවල් සාධනීය බලපෑම්, විශේෂයෙන්ම අපි කියන්නේ ට්‍රාන්ස්පේරන්සි විනිවිදභාවය ඇති කිරීම පිළිබඳව, වංචා දූෂණ ආක්‍රමිකතා වැළැක්වීම පිළිබඳව, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම පිළිබඳව ඔවුන් ගෙනෙන්නා වූ යෝජනාවන් ඉතාමත් ප්‍රශංසනීයයි. ඊට අමතරව ඉතින් ආර්ථිකයටත් එක එක බලපෑම් කරන. දැන් අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය IMF push for new tax අලුත් බදු සම්බන්ධයෙන් IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් කිසි තෙරපුමක් බලපෑමක් කරමින් සිටින බව තමයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. on home owners and vacant properties by next year, ඒ අනුව නිවාස හිමියන්ගෙන් සහ අපි කියන්නේ මොනවාද මුඩු බිම් වගේ දේවල් තියෙන අය සම්බන්ධයෙන් මේ ටැක්ස් එක එහෙම නැත්නම් මේ බද්ධ පනවන්නට කටයුතු කරනවායි කියලා ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. 2025 සිට මේ ක්‍රියාත්මක කරන්නට කියලා ඔවුන් පුෂ් කරනවායි කියලා, එහෙම නැත්නම් බලපෑමක් කරනවායි කියලා තමයි ප්‍රවෘත්තිය වෙතින් වාර්තාවෙන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.